Aquaproof 7-in-1. High-performing waterproofing paint, Nippon Paint. The coatings expert. පැවති විද්‍යා ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් විද්‍යා ප්‍රශ්න පත්‍රයේ විශේෂනිර්දේශයට පරිබාහිර ප්‍රශ්න ඇතුළත් වුණා කියලා විවිධ සමාජ ජාලා ඔස්සේ සාකච්ඡා කෙරුණා. එතනදී මම විශේෂයෙන් කියන්න ඕන කිසිම ප්‍රශ්නයක් විෂය මාලාවට පරිබාහිරව ඇතුළත් වෙලා තිබුණේ නැහැ. මේ විභාගයේදී මැන බලන විශේෂනිර්දේශයේ කොටස් පිළිබඳව ඒක හඳුන්වලා තිබුණේ 2022 වර්ෂයේ අහිමිවූ කාලය සඳහා ප්‍රතිසාධන සැලැස්ම. Recovery Plan for Learning Loss 2022 මේ ලේඛන විෂය මට්ටමින් පාසල් පද්ධතිය වෙත ලබා දීලා තිබුණා. ඒ අනුව මේක ඇතුළත් වෙනවා මොනවද මැන බලන කොටස් කියන එක. දැන් උත්තර තමයි ප්‍රශ්නේ මතු වුණේ. මේකෙදී අපි මැන බලන්නේ නැති කොටස් වලින් ප්‍රශ්න ඇතුළත් වුණා කියන එක තමයි සාකච්ඡා වුණේ. එතන මේ පිළිබඳව මේ ප්‍රශ්න පත්‍රය පිළිබඳව දීර්ඝව සාකච්ඡා කරා. ඉතින් විද්‍යා ප්‍රශ්න පත්‍රය මේ මතු වුණු ප්‍රශ්නයත් එක්ක ඒ කණ්ඩායම සමග මමත් සම්බන්ධ වුණා. එතනද විශේෂයෙන්ම මේ අය හඳුනාගත්තා. ඔය කියන කාරණේට අදාළව බහුවර්ණ ප්‍රශ්න දෙකක් මේ විදිහට අර ප්‍රතිසාධන සැලැස්මෙන් අපි ඉවත් කරපු සන්ධාරය තුළ තිබෙන හැටියට ඒ නිසා ඒ ප්‍රශ්න දෙක සඳහා යම්කිසි නිදහස් ලකුණක් පිරිනමන්නට තීරණය කරා ඒ මණ්ඩලය විසින්. ඒ අනුව පළවෙනි පත්‍රයේ 9 වෙනි ප්‍රශ්නයත් ඒකම 39 වෙනි ප්‍රශ්නයත් නිදහස් ලකුණු ලබා දෙන්න තීරණය කරා. ඒ දෙවෙනි පත්‍රයේ කිසිදු ගැටලුවක් තිබුණේ නැහැ. මේ දරුවන්ට යම් කිසි ගැටලුවක් ඇති වෙලා තියෙනවා මේ ප්‍රශ්න සම්බන්ධයෙන් එතනදී ඒ අවස්ථාවේදී ඒ කටයුතු ඉරාකරණය වෙනවා. ඉතින් ඒක සාමාන්‍ය තත්වයක්. කිසිසේත්ම කලබල විය යුතු නැහැ. එතනදී අර ප්‍රශ්න දෙකක් හඳුනාගෙන ඒකට සඳහා නිදහස් ලකුණක් ලබා දෙන්න තීරණය කරලා තිබෙනවා. මොකද මේ බහුවර්ණ ප්‍රශ්නයකට ලකුණක් බැගින් ලැබෙන්නේ නිදහස් ලකුණු දෙකක් සෑම ප්‍රේක්ෂකයෙකුටම මේ විෂය සඳහා පෙනී සිටි නිදහස් ලකුණු දෙකක් ලැබෙනවා. නමුත් ඕනෑම විෂයක ඒ දරුවන්ට අපේක්ෂකයින්ට ගැටලුවක් ඇති වෙනවා තියෙනවා නම් විභාගෙදී ඒක අනිවාර්යයෙන්ම ලකුණු දීමේදී ලැබීම් කටයුත්තේදී ඒ පිළිබඳ සලකා බලලා දරුවන්ට සාධාරණ ඉෂ්ට වෙනවා.